සුබ දවසක් වේවා සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා හොරවඩ ෆාම් හවුස් YouTube channel එකට කලින් වීඩියෝ එකේ ඉතුරු කරුණු පහ ඔයාලට කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ කලින් වීඩියෝ එක බලමු නැති කෙනෙක් ඉන්නවනම් මම description එකේ link එක දාලා තියෙනවා එකින් ගිහින් මේ වීඩියෝ එකත් බලලම ඉන්න හරි දැන් අපි යමු අපේ වීඩියෝ එකට 6 වෙනි කරුණ විදිහට අපි ගන්නෙ ඩිම්බකෝෂ බලපෑම කිකිලියන්ගේ ඩිම්බ නාලයේ ඇල්බියුමින් හෝ මියුසින් අධික ලෙස නිෂ්පාදනය වීම ඩිම්බකෝෂ බලපෑමට ලක් වෙනවා බොහෝ විට මේ සිදුවන්නේ වැඩි උත්තේජනයක් සඳහා තීරුව ලෙස ආලෝකය භාවිතා කරන සහ බිත්තර දමන වයස පැමිණෙන විට නියමිත බර නැතිවීම හෝ අධික තරබාරු කිකිලියන් තුළ මේක දකින්න පුළුවන් මෙම ඩිම්බකෝෂ ඉදීමන අතර වෙනත් අවයව මත ඇතිවන පීඩනයේ ප්‍රතිපදයක් ලෙස බිත්තර නිෂ්පාදනය නතර වීම බිත්තර ලක්ෂණ ලෙස හැසිරීම ආහාර රුචිය නැතිවීම බර අඩුවීම මලබද්ධේ පාචනය උදාසීනත්වය තැති ගැනීම විශාල වූ උදරයේ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇවිදීමට හෝ පියාසර කිරීමට අකමැති වීම පෙන්ගුයින් වැනි ඉරියව්ව මෙනි ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන් ඩිම්බ කෝෂ වලට බලපෑම් කිරීමට සමත් වූ ද්‍රව්‍ය ඩිම්බ නාලයේ සිර වූ විට ඩිම්බ කෝෂයේ බලපෑම් ඇති වෙනවා ඒවා බිත්තර නිෂ්පාදනයේ නතර කිරීමට හේතු වෙන්න පුළුවන් බිත්තර හෝ එම ද්‍රව්‍ය අවහිර වීම निराකරණය වනතුරු ඩිම්බ එකතු විය හැකි අතර කිකිලියට දෙඩි අපහසුතාවයක් ඇති වෙනවා ඩිම්බකෝෂයේ බිත්තර හෝ ද්‍රව තැන්පත් විය හැකි හේතුව අතරට ඇතුළත් වෙන්නේ බිත්තර එකඩ බැඳීම ද්විත්වකහමදේ හෝ ඉතා විශාල බිත්තර නිෂ්පාදනයේ අතිරික්ත මුසින් හෝ ඇල්බියුමින් ගණු බිත්තර සාරයේ ගර්භාෂ ආසාදනයේ රුධිරයේ අඩු කැල්සියම් මට්ටම ගර්භාෂයේ දැවිල්ල ඊ කොයිල් වෙන නිදන්ගත බැක්ටීරියා ආසාදනයේ ආසාදිත බ්‍රොන්කයිටිස් හත්වෙනි කරුණ විදියට අපිට ගන්න පුළුවන් කූඩුවේ ගමන් කරන සර්පයින් සහ වෙනත් සතුන් සාමාන්‍යයෙන් කිකිලියන් සහජයෙන්ම ආරක්ෂිත ස්ථානයක බිත්තර දැමීම සිදු කරනවා මේ සතුන් සුල අනාරක්ෂිත බවක් හඟවන අතර ඒ සතුන් බිත්තර නොදැමීමට හේතු වෙන කාරණයක් වෙනවා නමුත් මේ ඔබට බොහෝ විට දෘශ්‍යමාන නොවන බැවින් ඔබ විවිධ ප්‍රතිකාර හෝ ක්‍රියාවන් සිදු කරනු ඇත අටවෙනි කරුණ විදියට ගන්න පුළුවන් වයසට යෑම ඒක ගැන නම් වැඩි විස්තරයක් ඉදින් කරන්න उत्साहे අඩු ප්‍රෝටීන් සහ අධිශක්ති ආහාර හෝ ඇමිනෝ අම්ල අසමතුලිතතාවයක් හෝ ඌනතාවයන් නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම කොටසේ වැදගත්ම කොටස මෙයයි. මගින් බොහෝ දෙනෙක් අහනවා කෑමත් හොඳට දෙනවා ඇයි බිත්තර දාන්නේ නැත්තේ කියන එක. නමුත් මට ඔය හැම කෙනෙකුටම නිසිපිලිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සඳහා හේතු වන හිත කාරණා තියෙන නිසා නමුත් බහුතරයක් දෙනාට මෙම අක්මාවේ තෙල් ප්‍රශ්නේ නිසා බිත්තර දාන්නේ නැහැ කියන්න පුළුවන්. ඔබ නිදහස් පරිසරයේ සතුන් ඇති කරනවා නම් ඔබට ඔවුන් සදා ශාක ස්ථාපිත කරන්න පුළුවන් ප්‍රමිතිගතව සකසු ආහාර ප්‍රමාණයක් දෛනිකව ලබා දෙන්න පුළුවන් ඊට අමතරව සමබර ආහාර වේලක් පිරිනමන්න මට මීටත් වඩා ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන් මට කතා කරන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියෙනවා එහෙනම් සුබ පැතුම් ජය වේවා